deve di man con la chema. The robbery foods of the Dadauri. මහත්මිය කරුණා කරලා ඉකි බින්දින්නේ නැතුව ඔබ මාව සොයාගෙන ආපු කාරණාව කියන්න. දරල කොන්ස් මහත්මිය. ඔව්. මම දැනවත් මාපියන් සිටින බවුලක එකම දේනිය. හොඳයි. මහත්මිය ඔබගේ නම කියන්න. මගේ නම බේඋනා. බේඋනා. ටිකක් අමුතු නාමයක්. එතකොට පෙළපත් නාමය. හොඳයි. මගේ සහෝපූර්ණ නම බේඋනා නම් හොඳයි. ෂා අපූර්ව විරල ගණයේ නමක් බේඋනා නම් හොඳයි. පොඩ්ඩක් excuse me Mr. Holmes. ඔව්. මේ ඔය නංගිගේ නමත ඉස්සරහින් වෙන මොකුත් නැද්ද කැලලකේ? මේකත් නැද්ද මොකුත්? නෑ නිකම් මක වගේ කැලලක් තිබ්බනම් තවත් ලස්සනයි. කෙලිම මක බේඋනා නම් හොඳයි කියලා කියන තිබ්බනේ. Dr. Madsen. Hamaya. Babetani maka bæuna na wada hondai ya. Hari hari na oba ganinko. Ala karuwi. Bæuna mahatmiya. Oba vivaha vela dina kihipeyai. Ema neda? Ettama simu bari. Obe semiya obage paule aya taram wat pohosat kam tiyena kenek nemei. Namuth oba ohota behivin aadarei. Ema neda? නෑ ඔබ දැක්කත් මම අදමයි ඔබ කතා කරන ගමන් ඔබේ මංගල මුදුව වරින් වර ඇඟිල්ලේ හාට මෙහාට කරනවා මම දුටුවා ඔබගේ ඇඟිල්ලේ කලක් මංගල මුදුව රැඳවීමෙන් ඇතිවන සලකුණ දක්නට නැහැ ඒ නිසා කියන්න පුළුවන් ඔබ මේ ළඟදි විවාහ වුණ කෙනෙක් කියලා ඒ වගේම ඔබ කීවා ඔබ ධනවත් පවුලක දියණියක් කියලා නමුත් ඔබගේ ස්වාමි පුරුෂයා දුප්පත් අයෙක් නිසායි ඔය තරම් සිහින් මංගල මුදුවක් පළඳවා ඇත්තේ දුප්පත් සහ පොහොසත් පවුල් අතර විවාහයක් ඇති වෙනවා නම් බොහෝ විටේ සිදුවන්නේ ආදරය පදනම් කරගෙනයි ඒකයි මම කිව්වේ ඔබ ඔහුට බෙහෙවින් ආදරෙයි නේද කියලා මා නිවැරදි නේද මහත්මිය ඉතාම නිවැරදි එහෙමනම් දැන් ඔබ ඉකි බිදමින් ආපු කාරණාව කියන්න මහත්මිය පොඩකින් නේ ඔයා පොසත් කෙලි දැන් මොකද්ද ඔය අහන්නේ යන්නේ පොඩ හිතහන්කෝ එතකොට කොල්ල දුප්පත් බෙන්දලේ එක දවසේ යනකොට ඔයාට යාවේ පවුනා පොරගේ දුප්පත්කම දැකලා සාධාරණයි ඒකයි ඔයා මිනිහා දමර ගහලා මේ ආවේ ප්‍රශ්නයක් නේ ඔයා හරිතනට යාවේ මම කැමති ඔයාවයි ඔයාගේ ධනස්කන්ධයයි දෙකම බාරගන්න ඔයසෝ මේ ડોක්ටර් මැඩ්සන් එමජා ඔහේගේ තර්කේ නිවැරදි නම් ආ දුප්පතෙක් දාලා තව දුප්පතෙක් ගාවට එයිද පෝසත් කෙල්ලෙක්. ඒක මන් දුප්පතෙක්ද මං ඒගොනේ. පොඩ්ඩක් ඉන්න බෑ උනි මහත්මිය මට මූත් එක පොඩි ඝන දෙනුවක් තියෙනවා විසඳ ගන්න. ඈ බලන්න. දැන් ඔබ පෝසතෙක්ද? හරි හරි බං ඉතින් එමීට කියහන්කෝ අර නංගිට ඇහිනි. මේ මයම් මේ මං ගියා නා. බීරිය ගන ගිය කරේ නෝන් දියන්කෝ මට රවන්න එපා දියන්කෝ ඉවරයිනි. එයි බං. උරේ නෑ ඒක මේ හිඟන්නගේ තුවාලය වගේ ඉවරයක් වෙන එකක් නෙමෙයි මහත්මිය. ඔව් අපි මේ වීදි නාට්‍යයක පොඩි ජවනිකාවක් කරේ නංගි. ඔයා ඕව කරගන්න බා. නැත්නම් මචන් දොරට ගනේ. ඈ නේ. වා? හාරිය. බැවුනා නම් හොඳයි මහත්මිය. සමා වෙලා මට දැන්වත් කියන්න මොකක්ද ඔබේ කරදරය? ඇත්තම කියනවා නම් හොට්ස් මහත්මිය. ඔව්. මම අර ඇසරට දුප්පත් තරුණියා සමග විවාහ වුණේ ඊයේ. ඔව්. ඔහු පොලිසිය අත්අඩංගුවට පත්වන්නට හේතුව මන්නම් කියන්නේ ඕකට හොඳ වැඩි මේ නංගිට කරපු අපරාධිට කොහොම වෙන්න ඕනි ඕකට ඔහොමම හිරේම ඵලයක් ආදු සාදු මැට්ටෝ හරි 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 අපි කසාද බෙදුම දවසට කලින් දවසේ අපේ මා ගෙදරට හොරු පෙන්න ආ මොනවද අරංගියේ හොරු මට දෙවෙත්තට දෙන්න මගේ පියා සෝදානම් කර තිබු පවුන් ලක්ෂයක මුදල හොරු අරංගිය කියලා මගේ පියා කිව්වේ හොරු පෙන්න දවසට පහවදා ඔබ විවාහ වුණා එහෙමද නමුත් අර දෑවැද්ද දෙන්න ලැබුණේ නැහැ ඔබ හරි හොට්ස් මහත්මිය නමුත් දෑවැද්ද නැතුව හරි මාව බාරගන්නේ අහිංසකයෙක් කැමති වුණා මං කිව්වේ ඌ පොල් බෝරුවෙක්
මිස්ටර් හෝන්ස් ඈ කන්න පිනරති ගවෙ සාදු ඔකට සාදු හිරේ යන්නම ලැබියන් ඔකට අයියා ඔබ එහෙම කියනකොට මගේ හිත පෑරිනවා මෙඩ්සන් මාත්මයා මගේ සැමියා නිර්දෝෂයි තේරුණාද මට තේරෙන විදියට නම් මහත්මිය ඔබගේ පියා සැකකලා ඔබේ ස්වාමි පුරුෂයාව කලින් දවසේ රාත්‍රියේ පැමිණ දෑවැද්ද හොරකම් කළා කියලා ඒ නිසා ඔහුව පොලිසියට කොටු කරලා දුන්නා ඔබේ පියාම එහෙම නේද හරියට හරි පව් අසරණිය හොන්ස් මාත්මිය ડોක්ටර් මැට්සන් හෙට පවුම් ලක්ෂයක් ලැබෙන බව ස්ථිර නම් ඇයි කෙනෙක් අදර ඒක මංකොල්ල කන්නේ මොනවද ඉතින් මංකොල්ල කාපු ලක්ෂෙත් එක්ක හෙට තව ලක්ෂයක් ලැබුණොත් ලක්ෂ දෙක වෙන නිසා වෙන මොකද්ද විශේෂයි විශේෂයි එහෙනම් උඹත් පුන්නකු ගෝණියක් හරි කාලා ඊටුඩින් බත් කටක් හරි කනවනේ මගුල් දවසට කලින්දා දෑවැද්දට දෙන්න තිබ්බ පවුන් ලක්ෂයක් පැහැරගත් බවට චෝදනා ලැබපු මනමාලයා දැන් ඉන්නේ හිරේ මනමාලිය හැඬු කඳුලේ ડોක්ටර් මැට්සන්ට නම් මේක හරි ජොලි අවස්ථාවක් මිනිහා හිරේ ඇරලා හරි ධනවත් නෝන කෙනෙකුට හේතු වෙන්න දොස්තර මැට්සන්ට තිබුණේ පුදුම ආසාවක් මේකට ඉන්න එකම හෙනහුරා දොරලොක් හෝන්ස් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ අපි බලමු මොකද වෙන්නේ කියලා ડોක්ටර් මැට්සන් අපි මේ පරීක්ෂණේ ආරම්භ කරමු පළමුවෙන්ම මනමාලියගේ ගෙදරින් මම කියන්නේ මනමාලියගේ ගෙදරින් පටන් ගමු කියලායි මොකද පවුන් ලක්ෂයක් උස්සපු මනමාලියා ඕක ගෙදරවත් කොහේ හරි හංගලේටි ඔයසෝ ඒ කියන්නේ ඔබ දැනටම මනමාලියා හොරෙක් කරලා ඉවරයි එහෙම නේද මැක්සන් නැත්තම් ඌ හොරෙක් නිසානේ පොලිසියෙන් අරන් ගියන් ඌව කූඩුවේ දැම්මේ what do you think about that කොයිටින් සල්ලි ඇයි පොලිසියට සල්ලි හොයාගන්න බැරි වුනේ ඒක සල්ලි තියෙන තැන හොයාගන්න බැරි වුණොත් අර මිනිහව කූඩුවට යන් ඉන්න බෑනේ අපදින්නේ බෑ අනිවාර්යයෙන්ම ඈ ඇයි එවන් තත්වයක් යටතේත් අප ලබා නොදෙන්නේ එහි තේරුම පොලිසියට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවයි කියන එකයි ડોක්ටර් මැට්ස් ඈ දැන් අපි යමු බෑ වුණා මහත්මියගේ පියා මුණගැහෙන්න ඒක තමයි නේද මගුල් දවසට කලින්ද ආපු හොරු අතරේ ඔය දුව බඳපු බෑන හිටියද මහත්මයා පේන්න ඉන්ටටි අනිවාර්යයෙන්ම ඉන්ටටි අඳුර ගන්න බෑනේ උන් මූණු වලට රෙදි බැඳගෙන හිටියෝ මේ අයියේ නේ සෝරි මහත්මයා ඔය රැග්ගෙට පැනපු හොරු ආවේ දවල්ද මොකක්ද ඉඳහුවේ නෑ ඒක මගේ මනෝමූලික හරස් ප්‍රශ්නයක් ඒකයි මගුල ඒක මනෝ අමෝලික මනෝ විකෘති ප්‍රශ්නයක් හොඳයි මහත්මයා ඔබගේ දියණිය විවාහ වුණ පුද්ගලයා සමග ඔබ යම් අමනාපයක් තියෙනවද අපේ අප්පෝ නෑ මං අමනාප නම් පවදාම බන්දලා දෙනවේ මං පවුල් ලක්ෂයක් ලෑස්තිත් කළානේ බෑනට දෙන්නෝ එදා රාත්‍රියේ හොරු අතරේ අඳුරගත්තේ නැති බෑනව ඔබ කසාදෙන් පස්සේ සැකකලේ ඇයි මිනියා සූර්යා මිනියා සූර්යා මිනියා ඇදුවේ දෑවැදි සල්ලි කලින්දාම මංකොල්ල කාලා පවුවන්දට තව ලක්ෂකෝ ගන්නට මට ඕක පස්සෙන් පවුයි තේරුණේ හොරු එනවා ගෙදර තව කවුද දැක්කේ කවුරුත් දැක්කේ නෑ මම විතරයි දැක්කේ මගේ ඔළුවට පිස්තෝලෙ තියලා සල්ලි ඉල්ලුවාම මං ඉතින් දුන්නා එතකොට ගෙදර අය කොහෙද හිටියේ ගෙදර අය පහුවෙන්ද මගුලට ගන්න කුස්සිය කැවුම් බැද බැද හිටියෝ කැවුම් බැද්ද පාච්චියද නෑ උඹ පාච්චුවේ මොන විදිහටංගෝ ඒ වගේ මඤ්ඤම් ප්‍රශ්න දෙක තුනක් අහනකොට ඒ තුලින් අපි නොහිතපු ඒකුත් ගෙන්නන්න දෙගාම
of the Dad Auri. හොඳයි මම සැක කරනවා මහත්මයා ඔබගේ නිවසට පැන මුදල් මංකොල්ල කෑවේ ඔබේ බෑනමයි කියලා. හරියටම හරි හරියටම හරි ඔබතුමා හරියටම හරි ඕකම තමයි තනියෙන් ගෙදර ඉඟලා මගේ ඔළුවේ පිස්තෝලෙ තිබ්බේ ඕං ආ. හොඳයි දැන් මේ තත්වයේ උඩ ඔබේ දියණියට ඔබ මොකද්ද කරන්න හිතාගෙන? ආපහු ගෙදර ඕං මගේ කෙල්ල මට වැඩි නෑ. හොඳයි. දැන් හොරුත් පොලිසියට අහු වෙලා ඉන්නේ කේ අපි මේ පරීක්ෂණය තවදුරටත් කරගෙන යන්නේ කේ අවශ්‍යතාවයක් නැහැ කියලායි මම හිතන්නේ. අපි යන්න යනවා මහත්මයා. ඕ පවුල් ලක්ෂය නම් යකාට ගියාද? මගේ කෙල්ලෝ හොරාගෙන් බේරුණානේ. ඒ හොඳට ඕම ඇතියෝ. මචං දොරලක. ඈ? ඇයි මචං මේ කේස් එක අත්දැරි? වැඩක් නැහැ. හොරත් ඉන්නවා නම් අර කෙල්ලගේ තාත්තට පවුන් ලක්ෂෙත් එපා නම් අපිවත් ඒක හොයාගමුකෝ. ඇයි ගේමතරිය අපරාධි මං අයියෝ. ඇයි නම් ડોක්ටර් මැට්සන් මගේ මිත්‍රයා. යස් මචං. මම එහෙම ලේසියෙන් ගේමතරින කෙනෙක් නෙමෙයි. මගේ සේවා දායකයා අර තරුණ මනමාලිය මිසක් අර වයසක තාත්තා නෙමෙයි. දැන් එතකොට මේ කොහෙද යන්නේ? අපි නැවත යමු අර තරුණ මනමාලිය මුණ ගැහෙන්න. ඔහේකට අකමැති නැතු ඇතිනේ. ඔයි යයයන් ඉරගෙනදි. මේක බොනන වරි මාත්‍ය දැන් තේක විලාපියන් වරි ගන්න. ආපහු ඔබගේ දෙමාපියන් ළඟට යන්නේ නැද්ද? නේ හොල්ස් මාත්මිය. අර නැතුණ පවුන් ලක්ෂය ගැන ඔබ මොකද හිතන්නේ? හොල්ස් මාත්මිය. ඔව් කියන්නේ. මගේ සැමිය දුප්පත් නිසා ඔහුට දේවත්ව වශයෙන් පවුන් ලක්ෂයක් ලබා දීලා ඔහු පෝෂිත කරන්න මට ඕන උනේ. නමුත් ඒ වෙල ගියා. මට දැන් මුදල් වලින් පළක් නෑ හොල්ස් මාත්මිය. මට ඕන මගේ සැමිය බේරගන්න. එමනම් ඉතින් පවුන් ලක්ෂය අපි හොයාගෙන ඒක අපි ගත්තද වරදක් නෑනේ. ડોක්ටර් මැට්සන්. ඒක පවුන් ලක්ෂය එපා. ඒක ඔයාගේ මිනිහම තියාගත්තද? ඔයා ඉන්නකෝ මං ඔයා ඔබ අරගන්නම්කෝ. තාත්තට කියන්නකෝ ආයේ දැවැදි ඕන්නේ මං ඔයාගේ ගෙදර බින්න බහින්න කියලා. ඉවරයිනේ කතාව. What do you think about? ඒක දැව බින්න බහින්න ලෑස්තියි. Topper Foods of the Dad Auri. බෑඋනි මහත්මියගේ පියා හිතන්නේ පවුන් ලක්ෂය මංකොල්ල කෑවේ තමන්ගේ බෑනමයි කියලයි. හැබැයි බෑඋනි මහත්මිය හිතන්නේ තමන්ගේ ස්වාමියාව කොහොම හරි හිරෙන් නිදහස් කරගන්න ඕන කියලයි. මේ අතරේ දොස්තර මැට්සන් හිතන්නේ බොරදියේ මාළු බාන්නේ කොහොමද කියලයි. ඒත් ඩොරලොක් හෝන්ස් මොනවද හිතන්නේ? නරඹමු දෑවැදි මංකොල්ලේ අවසාන කොටස. මම නියම කරපු වෙලාවටම බෑඋනි මහත්මිය තමන්ගේ මහගෙදර ඇවිත් තියෙනවා ડોක්ටර් මැට්සන්. දැන් අපට මේ පරීක්ෂණය අවසන් කරන්න පුළුවන්. ආයම තවද මේ රහස් පරීක්ෂකවරෝ. ඔව් මහත්මයා. ඔබගේ බෑන පොඩ්ඩ ඔබෙන් මුදල් මංකොල්ල කෑවයි කියන පවුන් ලක්ෂයක මුදල හංගලා තිබිච්ච තැනින් අපි හොයාගත්තා. මැට්සන් ඔය සල්ලි පාසලේ අතට ගන්න. ඈ සල්ලි අම්මුණා? ඔව් නමුත් ඒක මංකොල්ල කාලා තියෙන්නේ ඔහු නෙමෙයි. ඈ හානේ මං දැනන් හිටියා මගේ ස්වාමිය නිර්දෝෂී කියලා. එහෙනම් මගේ සැමිය නිදහස් කරගත්තාද තාත්තා? නෑ 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 ඕකමයි ඕක හොරගම් කළේ. ආ මහත්මයා ඔබ බොහොම ශූර මාමණ්ඩි කෙනෙක්. ඒ වගේම කුණු ලෝභයෙක්. තමන්ගේ දුව දුප්පතෙක් සමග විවාහ වෙලා යනවට ඔබේ තිබුණු අකමැත්ත ප්‍රකාශ කරපු විදිහ නම් අපූරුයි. මහත්මයා ඔබ දැන් නිහඬ වුණොත් හොඳයි. පවුන් ලක්ෂයක් මංකොල්ල කන්න ආපු කතාව ඔබ විසින් මවා පාපු ව්‍යාජ එකක්. ඔබ හොඳ තාත්තෙක් නම් ඊට පහවදාම බන්දලා දීපු දුවට තවත් පවුන් ලක්ෂයක් දෙන්න තරම් මුදල් ඔබ ගාව නැතුවම නෙමෙයි. ඔබ අහිංසකෙක්ව අමාරුවේ දැම්මා. සේරම එලි වුණා. ඔව් මාමි. මෙතනින් එහාට උඹ දුවයි බෑනයි දෙන්නත් එක්ක මේ ප්‍රශ්නේ ඉතුරු ටික බේරගනින් ඈ. එතකොට ඒ වගේම ඔය සල්ලි කියලා අපි ගෙනාපු පිදුරු පාසලෙත් උඹව කාපම්මා. ආ බෑ.
රවුනි මහත්මිය මට ඔබට යමක් කියන්න තියෙනවා. ආ මොකද්ද මහත්මයා? ඔබ ආදරේ නාමෙන් ගෙන ගිය සටනට ගෞරව කිරීමක් හැටියට මේ පරීක්ෂණයට අදාළ මගේ ගාස්තුව මට එපා. යමු ડોක්ටර් මැට්සන්. එහෙම නෙමෙයි බීරියක්වත් බොන්න ගියා කරි. මෙන්න වරෙන්.